antum mulipatme. Udugambala pinana mang aasai aise. Balam. Undara ellaka dikata hambemu. Oh. Ambo dabanga kadu patakada. Udama gisara kiwa. Kadaide. Udaide. Oy kadu daba mebala. Oy tamai. Ya gisara dabo tema. Diga pallage odu kudu wenna. What a very good day, where I saw a teladana in a rasava coagand. The human would take up him motor mundane. Aniko out in a tomb by a jiva ten on an annie. Tom Mongan done. I mean, but I'm doing without a kiani. Oh, I said, Minister of a support network. We meet Jarara saw a terror. Papa! Hey! Meva pita pita meka tenta veduna nam. මම නම් හිතන්නේ මිනිහව මැරුවේ ඊළඟට මේ ඩීල් එකට එන්න ඉන්න එක. අයිසේ. තමුසෙලට කරන්න වෙන රස්සාවක් ඇත්තෙම නැද්ද? දැන් පොලිසියෙන් රස්සාවලුත් දෙන්න දෙන්නේ. නගඩින්න උදේ වෙලා බින්දුට පුළුවන් සින්දු එක්කයි හංසි එක්කයි තමන්ගේ නියෝඩු කාලේ සන්තෝෂෙන් ගත කරන්න හොයනවා තමයි සින්දු කිනල් පිටියක් බැරිනම් කවි කෙනෙක් හරි හොයනවා මම මට තියන්නේ පරිමලයක් නේ මේ චාන්ඩියා වගේ කියවන්න එපා ඔය නියලි පෙටියා මොන ගේමක් හරි දීලා මට අලි පෙටිය ඕන හරි ඔන්න වරුනි මහත්න් වරුනි මේ ටික ටින්ගත් අහන්න කම්ම නිකන් අලි පෙටියෙක් නෙමෙයි සින්දු කියන අලි පෙටියෙක් ඇයි ජොලි බේබි එයා එහෙම කියන්නේ සින්දු ඇයි අපි නටමුද මං වලින් අහන්නමයි හිටියේ මේ වලව්වේ හොල්මන් එහෙම තියෙනවද ඔයා අපිත් එක්ක විතරයි කතා කරන්නේ වෙන යකෝ ඒ තරම් වටින අලි පෙටියෙන් දැක්කම දැක්කන දක්වා යනනේ කොක් විතරක් මේ ඔන්න අපි කතා කරන්න කියනකම් ඔයා නිශ්ශබ්දව ඉන්න වෙන කායකවත් හිනා වෙන්න එපා. මම එන ඔය වචනේ. මෙතනමයි අම්ම පැත්ත. බුදු අම්මේ. සින්දු ඉංග්‍රීසි දන්නවද? You can English? Yes, yes. දැන් කියනවා. අම්සි මොකටද ආවේ කියලා. බලයන් යන්න හොරි බඩයා. අනේ අලිපැටිය මට ඇහෙන ලස්සනට එක සින්දුවක් කියන්න සින්දු කියන අලිපැටියෝ කතා කරන අලිපැටියෝ මමයි මමම තමයි උඹලව
ඔබ කෙලිබ මම යනවා අල්ලස් කොමිසම උඹට විරුද්ධව හරිද? හා දාලා පැමිණිලා. මේ කොහෙද බොරු වලට අල්ලස් කොමිසමට යන්නේ? අල්ලස් කොමිසමට යන්නේ කො වංචකේසේද? විසුදුමුට. බැරිද දැන් උට යන්නේ බයකො? නෑ ලොකෝ ඔය ඕන කෙම්මලකට කට්ටිය දැන් යන්නේ අල්ලස් කොමිසමට නේ. උඹේ කටහඬ පව වෙනස් වෙලා නේ මේ ඇඳුමට. ඇඳුම ඇඳලා පස්සේ පොඩි ඔලි වෙනස ජෙන්ටල්මන් ගතියක් ආවා. මම මේ පත්තේ මැනේජර් මල් සර නැයිවත් එකක් මතක තියාගන්න. මොකද්ද? මම මේ වත්තේ පොල් කඩන මිනිස්සයා. ඔව්. මම මැනේජර් නෙවෙයි. අනේ ඒක මතක තියාගන්න. මම බෝංචියා. අනේ මෑ කරලක් වගේ. අපි බය නැහැ මොනවද? ඒනවා හොඳ නෑ නේ මේකයි. දෙලස් අස්සාවන්නේ කරන්නේ. දැන් මොකද දැන් ලිස්ට් එකට තමයි අපි වැඩ කරන්නේ. දැන් අති ගාලක තිස්සේ ලිස්ට් එක පොලිමට ගොඩ ගැහිලා. දැන් අද කරන් තින්නේ අපේ බැංක් මැනේජර් කෙනෙක්ගේ වත්තක පොල් නෑ පොල් නේ කරා. මේ ඒ බොන්ජේ ඒ බොන්ජේ ඒ මරෙන් මේ වගේ වෙලාවක මරෙන් අත්‍යවශ්‍ය වෙලාවක මරෙන් ඉක්මනට This is my new car. Hari 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 hari. Man pota kiyala enna. Da oka gatte mokotada? Na na pol 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 wala ganan da ganda. Etakota issara wage dan oy panning kola wala liliya inda onna ne ko ayye. Sutu 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 kala pol pol wala ganan oppoma da ganna puluwa. Habai mata ba. What? Pat 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 pat. Push push push. Na we have puna waduna. Man danna e peruna da kiyala man giwwe.
එන්න මුදලාලි. කාලකින් දැක්කේ වැඩ මුදලාලි නිවාඩුවක් තිබුණෙම නැහැ තේකක් දෙන්නම්කෝ මුදලාලි මාමේ ඒ කොළුවන්ගේ බට්ටිච්චි කවුද බන් දන්නේ මේ ළමයාට මොනවද ඕනේ වැඩේ පහක් දෙනාද නංගි බබා පොඩ්ඩක් හෝ අපිට දෙන්නක වැඩේ එක. අනේ මාමේ අනේ දෙන්නක. කමු කමු. මම කත්ති ගෙදර ගෙනියන්න. අනේ දෙන්නක. අනේ දෙන්නක. මම ගම. ආ මටද? හ්ම්. අයි මේක මගේ ගානේ. Ah!
දැකලාද? සමහර වෙලාවට ජීවිතේත් හරියට බයිස්කෝප් එකක් වගේ. බබා බයිස්කෝප් දැකලා තියෙනවද? අර ඩිසයින් නැකින්න. අර කල්ප මහත්තයම මුණ ගැහුන්නේ නැද්ද? කාලෙකින් උන්නේ නැහැ මේ පැත්තේ ආවෙත් නැහැ. ඇවිත් ඇති අපේ හාමුදුරුවනේ. ඊයේ කඩමණ්ඩිට යද්දි මං දැක්ක රෝද පාරවල්. එහෙම වෙන්න ඕනේ. දැන් දෙදොහකට කලින් මට චිත්ත සංඥාවක් ලැබුණා. ඒකට කොහි මිනිස්සුද මුදලාලි? ඉස්සර වාගෙන මේ මහත්තයෝ දැන් নানা ප්‍රකාර මිනිස්සු මේ පළාතට එනවා යනවා. දැන් දෙතුන් දොහකට උඩදී හොරෙන් පතල් කපන්න ආපු කාණ්ඩෙකුත් අල්ලන් ගියා නෝ. සමහරු නම් කියනවා මුන් ඇවිල්ලා ඉන්නේ නිදහන් හාරන්න කියලා. ඔය ආතප්පාටක් නැති උන්ගේ කාසි පණන් වලට හොරි කහනේ උන් මෙහෙ නැතුවත් නෙවෙයි නෝ.
ඔය කොහෙත් ඉන්නව නැහැ මහත්තයෝ දෙපැත්තටම නැතිව. මුදලාලිට මං ඉඳ එදා පාඩුවක් වුණා නම් මං ඒක බලා ගන්න. පොඩි පොඩි අලාභාන්තියක් වුණා තමයි. ඒකේ ගාණක් නැහැ. අපිට මහත්තයා ඉන්නවනේ. ආ. මං එන්නම් මුදලාලි. ඉතුරු තියාගන්න. එදා ඒ නාම්බු ආම්බාන් කරපු විදිහට මහත්තයාගේ අතපය කැවුම් වලින් තවන්න වටිනවා. මම පුළුවන් තරම් හයියෙන් ආවා. ඉතින් ඇයි? මොකද්ද ප්‍රශ්නේ? ඒ! කොහෙද දුවන්නේ? තව දුරද? නෑ. ඊයේ රෑ හිනෙන් බයි වුණා මතකයිද? නෑ.
ඇයි කිසිම දෙයක් හරියට කියන්නේ නැත්තේ? මොනවා කියන්නේද? ඊරේ වා කරපු වැඩේ හරි කියලාද හිතන්නේ? පිරිමේක් තනිපංගලෙම ඉන්න තැනකට බලහත්කාරයෙන් කඩාව දින එක? මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. නාදුනන පිරිමි කෙනෙක් ගැන ඔහොම විශ්වාසය තියන බය නැද්ද? නාදුනන? කහපාට කාර්කේ මහත්තයව කවුද නාදුනන්නේ? කරුණාකරලා මාව කාටවත් අඳුල්ල දෙන්න එපා. මං කරපු වැඩේත් වැරදීනේ. මං යන්නම්. එන්නකෝ. නංගි. ලොකු අම්මා අක්කව යන්න ගියා. ලොකු අම්මා හොඳටම බය වෙලා. ඇත්තද? ආ. ගෙදරට ගොඩ වෙනවද? නංගි මොනාරි බොන්න ලෑස්ති කරමු. අනේපා. මම වෙන වෙලාවක එන්නම්. ලොකු අම්මත් ඉන්න වෙලාවක. අපිට මේ කරන උදව් වලට බොහොම පිං. මම මොකද්ද කරපු උදව් කියලා මට හිතා ගන්නත් බෑ. ඕක හම්බයක් විතරයිනේ. අවුරුද්දක් ගත වෙලත් ඔයාගේ තාත්ත මරපු මිනිස්සු ගැන තාමත් කිසිම ආරංචියක් නැද්ද මේනු? පොලිසිය මොකද කියන්නේ? මාමා කීප සැරයක්ම පොලිසියට ගිහින් තිබුණා. ඒගොල්ලෝ කියන්නේ මේක වැරදීමක් කියලා. තාත්තව මරලා තියෙන්නේ වෙන කෙනෙක් කියලා හිතලාලු. ඉතින් ඒ හින්දා පොලිසිය මේ ගැන හොයන එක අත්හැරලාද? නෑ. අපි ඊට පස්සේ ඒ ගැන හොයන්න බලන්න ගියේ නෑ පද්මි. උන් වැල්ලුවා කියලා තාත්තට ආයේ පණ දෙන්න බෑනේ. ඒ වුණාට අපරාධයක් කළාම වැරදිකාරයෝ අල්ලල දඬුවම් දෙන්න ඕන. ඔව්. නීතියෙන් බැරි වුණත් දෙවියෝ හරි දඬුවම් දෙයි. මට නම් හිතෙන්නේ නෑ ඒක වැරදීමකින් වෙච්ච දෙයක් කියලා. ඔයාමනේ කිව්ව උන් තාත්තගේ මොන හරි දැනගන්න හැදුවා කියලා. ඔව්. ඒ තාත්තා ඒ කිසිම දෙයකට උත්තර දුන්නේ නෑ. ඒ පාර තමයි එළියට ඇදගෙන ගියේ. තාත්තා කිව්වෙම මං ඔය අහන දේවල් ගැන මොකුත්ම දන්නේ නෑ කියන එක විතරයි. මොනවද උන් ඇහුවේ? මට ඇහුන්නේ නෑ පත්මි. මං හැංගිලානේ හිටියේ. තාත්තා කිව්වේ තාත්තට මොනවා වුණත් මට එළියට එන්න එපයි කියලා. බලන් ඉඳලා බැරිම තැන තමයි මං එළියට ආවේ. ඒත් එක දෙයක් ගැන මගේ හිත හැමතිස්සෙම දොස් කියනවා. මොකක් වෙනද? මට උන්ගෙන් එකෙක්ව ආනංගි. අක්කේ.
අර මිනින්දෝරු අයගෙන් දෙන්නෙක් අද මම වැව් කාණ්ඩයේදී වහකට මුවා වෙලා බලන් හිටියා. මුවා වෙලා? හොඳටම විශ්වාසද? ඔව්, එදා කඩපුලේ හිටපු අයගෙන් එක්කෙනෙක්. මාව දැකපු ගම කලබල වුණා. ඒ වෙලාවේ මට එයා ගැන පද්මයක්කට කියන්නත් හිතුණා. කඩපුලේ සිටිය පද්මියක්ක දන්නේ නැහනේ. එයාට කිව්වේ නැහැ. මගෙන් අහන්න නැතු කිසිම දෙයක් කිසිම කෙනෙකුට කියන්න එපා. තේරුණාද? ඒකත් තේරුණා. විහිළු නෙමෙයි නංගේ. සමහර වෙලාවට මට කැලේ තියෙන ගස් කොළන් ගැන හරි සැකයි. අපි දෙන්න හුඟක් පරිස්සමින් වැඩ කරන්න ඕනේ. අපි දෙන්නට අපි දෙන්න විතරයි. උලංගට අඩි සත්‍යයක් ඇහුණාද? ජනෙල් පියනක් වැහුණා උලංගට. ලොකුවම නිදා ගන්න. අද දිනේ කීයද? 23. 23. කුරාද. උපාසකගේ හිත නිකන් කලබල වෙලා නැත්තම් කොහොමද කවදාවත් නැති සද්ද ඇහෙන්නේ? හිතාගන්න ඉස්සර වෙලා මෛත්‍රී භාවනාව වඩනවා නම් හොඳයි. අන්න දයාරත්නලා හීල් දානි අරගෙන ඉන්නවා. ඔයාද එන්න ඇතුළට. කොහොමද මොකද මේ පැත්තේ ආයෙත් නවාතැන් ප්‍රශ්නයක්ද? චිත්‍රයක් අඳිනවද? ප්‍රශ්නවලින් මග ඇරීම සහ ගැහැණු ළමයා කියන පොත කියවලා තියෙනවා වගේ. ඉස්සෙල්ලා මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඉස්සෙල්ලා ප්‍රශ්න මගේ? කමන්නේ, මං දෙවෙනි ප්‍රශ්නෙට උත්තර දෙන්නම්කෝ. මං අඳින්නේ ගෙවල්. විනෝදාංශයටද? රස්සාවට. ඇයි මේ වගේ තැනක මේ වගේ ගයක් හදන්න හිතේ? නිදහසේ ඉන්න. අනේ සමා වෙන්න, නිදහසට බාධා කළාට. මං එහෙම හිතුවේ නෑ. ඕනෑවට වඩා වැඩි වුණාම තනිකමත් ප්‍රශ්නයක්.
ඒක නෙවෙයි. මම මේ ඇඳලා තියෙන දේ ගැන ඔයාගේ ප්‍රතිචාර දැනගන්න කැමතියි. මට පේන්නේ මේක ඉතාලි පීසකුළුණ වගේ. හැබැයි මේ කැලවිලා නෑ. මගේ නම් පිසානොත් නෙමෙයි, සිමෝනත් නෙමෙයි, ටොමෝසොත් නෙමෙයි. ඒ කවුද? ඒගොල්ලෝ තමයි ඇලවෙන කුළුණ හැදුවේ. එතකොට මේ කුළුණ හදන්න යන්නේ කල්ප කියලා කෙනෙක්. කල්ප වික්‍රමසිංහ. අහල පුරෝදු නමක් නෑ, අප්‍රකට චරිතයක්. දෙන්නෙක් අඳුර ගන්නකොට දෙන්නගෙම නම කියන එකයි සිරිත. මං ඒ සිරිත් දන්නේ නෑ. කොහෙන්ද මේ පෙන්ඩන්ට් එක? මේක මගේ. මේක මට දෙන්න. මං හැම තැනම හෙව්වා. ඔයාට මේ පෙන්ඩන්ට් එක ඕන නම් ඒක වෙනම දෙයක්. හැබැයි ඔයා ඔප්පු කරන්න ඕනේ මේක වාගේ කියලා. ඕක තිබුණේ සුරයක් ඇතුලේ. මම මේක හිඳගත්ත ඉස්සරහා දොළපාර තිබිලා. මට මේක අපහු ලැබෙන බව මම දැනගෙන හිටියා. කොහොම වුණත් කල්ප මහත්තයාට ගොඩක් ස්තුතියි. මගේ හිත අවුල් වෙලායි තිබුණේ. මම කල්ප. මහත්තයනෝ කිව්වට කමන්නේ. දැන් මටත් උදව්වක් කරනවද? මොකද්ද? නම? මේනකා. අහල පුරුදු නමක්. මේනකා. වෙලා තියෙන්නේ කිව්වමාලේ නුකෝ.
මඩු හම්බුනා බොස්. අවුරුද්දකට ඉස්සෙල්ලා එදා නංගි ගෙදර හිටියේ නැද්ද? එදා මාම අපිට එහෙන්න කියලායි තිබුණේ. ලොකු අම්මයි නංගි එහෙ ගියා. තාත්තා තනියම හින්දා මං නැවතුණා. තාත්තර තරහකාරයෝ හිටියද? තාත්තට වැඩිය යාළු හිටියෙත් නෑ. අම්ම නැති වුණාට පස්සේ තාත්තා හැමතිස්සෙම කල්පනාවෙන්මයි හිටියේ. අම්ම නැතුනේ කොහමද? නංගිව හම්බෙන්න ගිහිල්ලා. ඒත් නංගි තාම එක දන්නේ නෑ. එතකොට එදා මට හම්බුණ සුරේ වාගේ තාත්තගේ. ඒක ඇතුලේ තිබුණ අමුතු හැඩේ පෙන්ඩන්ට් එක මොකද්ද? මොකද්ද ඒකේ තියෙන වටිනකම? ඒ ගැන මගෙන් අහන්න එපා. මන් දන්නේ. එහෙනම් කියන්නකෝ ඔයා එදා බය වෙලා දිව්වේ කාටද කියලා? තාත්තගේ මරණේ. ඔයා මෙහෙම සැරින් සැරේ බය වෙලා දුවන එක අතර තියෙන සම්බන්ධය මට නම් හිතාගන්න අමාරුයි. මං හිතන්නේ ඒක එදා ඇති වුණු කම්පැනි නිසා සිද්ධ වෙන දෙයක්. ඒක එහෙම වෙන්න පුළුවන්. ඒත් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. හිත හදාගන්න බලන්න මේනු. ඔයාට මුළු ලෝකෙම නැති වෙලා නැහැ. කවුරු නැතත් මං ඔයාට ඉන්නවා. ඒක පොරොන්දු වුණා. හරි. මං ටග් ගාලා චේන්ජ් එකක් දාගෙන ඇවිල්ලා ඔයාව ගිහින් බසන්න. විමාන කන්දේ හස්යාත්‍රා නවත්වන දූතකවරු විවේක ගන්න යන්නේ ඊළඟට තියෙන අනිත් කන්දේ මාලිගාවලට. මහත්තයා බැලූ බැල්මට මේව මිත්‍යා කතා වගේ පෙනුනට සැඟවුණු සත්‍යකුත් මේ කතා තුල ඇති. ලෝකෙ ඉන්ධන නොතිබුණ කාලෙක ගුවන් යානා තිබුණේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ හාමුදුරනේ. ඉන්ධන නොතිබුණු එක ඇත්ත. ඒත් අදාපට නොපෙනෙන වෙනත් ශාස්ත්‍රයක් තාක්ෂණයක් තියෙන්නේ නැති. රාවණා ලියපු වයිමාන ශාස්ත්‍රය වගේ පොත්වල ඒ ගැන විස්තර තියෙනවා. අසදීනුයි මන්ත්‍ර බලේනුයි අහස් යාත්‍රා ගමන් කළයි කියලා මං අහලා තියෙනවා. ආම්ද්‍රෝ ඒකේ පොත පන්සලේ පොත්ගුලේ තියනවාද? නෑ මහත්තයා. ඒක තියෙනවයි කියන්නේ රාවණාගේ ලෙනේ. අපේ ගුරු හාමුදුරුව දැකලා තියෙනවා චක්කුණ විමානේ කියලා සංස්කෘත භාෂාවෙන් සිංහලයට නගපු පොත. ඒකේ තිබිලා තියෙනවා චක්කුණ විමානේ ගැන සම්පූර්ණ විස්තරය. චක්කුණ කියන්නේ පක්ෂියෙකුටනේ. එතකොට චකුණ විමානය කියලා කියන්නේ දඬු මොනර යන්ත්‍රයට වෙන්න පුළුවන්. මේ පළාතේ ඉන්න පරණ උදවිය ළඟත් ඔය වගේ පොත් තියෙන්න බැරි නේ.
මෙන්න තියෙනවා මාත්‍ය රාවණ යුගයේ කියන පොත කෝ බලන්න පුෂ්පක යානයේ ආසන 200ක් තිබුණ බව රාමායනයේ පවසයි රණින් හා රිදීන් කළ ආසන දෙකක්ද ඒ අතර විය එසේම යානය තුළ මුළුතැන් ගයක් හා වැසිකිලි දෙකක්ද විය මේවා ඉතා සුන්දර මිත්‍යා කතා ලෙස පෙනුනත් අපේ මුතුන් මිත්තන් තුල ගගන යාත්‍රා විද්‍යාව පිළිබඳව තිබූ දැනුම මේ තුලින් විද්‍යමාන වෙයි. ඕක නේද මහත්ය හෙව්වේ? නෑ උපාසකුන් නෑ. මං හොයන්නේ විමාන කන්දේ රාවණාලෙන්ට යන මාර්ග විස්තරේ. එහෙම නැත්නම් ශකුණු විමානය ගැන විස්තර තියෙන පොතක්. කවුරු දන්නවද මහත්තයෝ මම මේ මුදලාලිගෙන් අහන්නමයි කියලා හිටියේ මේ පළාතේ පරණ පොත්පත් තියෙන තැනක් කෙනෙක් එහෙම දන්නවද පන්සල ඇරුණකොට ඉස්සර පිටින් මුදලාලි කෙනෙක් මෙහාට ආවා ගියා එයාගේ වැඩේම ওই පරණ පොත්පත් එකතු කරන එක මිනිහා පරණ පුස්කොළ පොත් ටිකන් හොඳ හොඳ ගණන් ගෙවලා අරන් ගිහින් ඒවා කොළඹ සුදු මහත්තුරුන්ට වැඩි ගණන් වලට විකුණනවා මහත්යට ඕනේ මොන වගේ පොත්ද? මේ ලෝක යුද්ධ කාලේ ගහපු පරණ කවි පොත් වගේයක් නම් අපේ මහගෙදරත් තිබුණා. ආ කවි පොත් නෙමෙයි මුදලාලි. කමන්නේ. මුදලාලිට ආරංචියක් ලැබුණොත් මට කියන්නකෝ. වැඩකට නැති දේවලුත් ලොකු අම්ම ගොඩ ගහගෙන ඉන්නවා. අර පරණ බඩුකාරයටවත් දීලා දාන්නකෝ මේවා කාටවත් දෙන දේවල් නෙවෙයි පරම්පරා ගානක් තිස්සේ අපි රැකගෙන ආපු දේවල් මේවා රත්මල් තැන්නලාගේ අගස්ති ඇටයක් තරම් දෙයක්වත් පිටේ උඩ දෙන්නේ නැහැ ඒ වුණාද ලොකුමගේ තණ්හාව කොහෙද යන්නේ මැඩම් කොහෙද මේ දනුමන්රේ මං වෙලාවකට මේකෙන් උඩිනුත් යනවා තමයි ඇත්තටම කොහෙද මේ යන්නේ මං යනවා විමාන කන්දට මං හිතන්නේ ඊට වැඩිය ලේසි එවරස් නගින එක ඇයි මිනිස්සු කියන්නේ ඒක හරියට වංක ගිරියක් වගේ කියලා නොදැන ගියොත් අතරමඟ තාම කවුරුත් හරි පාරක් දන්නේ රෝමයේ හැදුවෙත් එක දවසෙන් නෙවෙයිනේ ටිකෙන් ටික අද පළවෙනි අදියර පටන් ගන්නවා එනවද යන්න අපි නම් ඔයා තමයි මගේ රිසර්ච් ඇසිස්ටන්ට් මොකද කියන්නේ පරිගොහමද ඔය ටයිම් එක හොඳ ගාණක් ගන්න පුළුවන් බෝනස් එකකුත් දෙනවා මං ඔයාට වැඩවල සතයක්වත් එපා මං ස්වේච්ඡා සේවය කරනවා ඇයි මං කාටවත් විකිනන්න කැමති නැහැ. වැඩිකල් ජොබ් එක කරන්න වෙන්නේ නැති පාටයි.
හාමුදුරු නමක් වෙන්න ඇති. අනේ අපි ඉක්මනට මෙතන යමු කල්ප. යන්. කල්ප. අර බලන්න. මොකද්දෝ කරන්න යන්නේ? අපි මේකේ තියෙන අකුරු ටික ට්‍රේස් කරගමු. ඔයා දන්නවනේ ට්‍රේස් කරන්න හැටි? ඒක සිම්පල් නේ. මෙන්න ට්‍රේසින් পেපර් එක. මෙන්න පැන්සල. දැන් නගින්න මගේ කරට. කවුරුවත් දැක්කොත්? මෙහි කැලේ මැද්ද දැක්කොත් ඉතින් සතෙක් තමයි. දැන් අනිත් කකුලක් දාන්න. ලගන්න. හරි. පැන්සල වැඩි තද කරන්න එපා. මෙච්චර බරයි කියලා දන්නවනම් කලින් දවසේ කළු ගලක් හරි උස්සලා පුරුදු වෙනවා. ආ, ඒ කියන්නේ මේව කලින් ප්ලෑන් කරපුවා. හැමදේම සැලසුම් කරන්නේ සබහා ධර්මයේ. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. ඉවරයි. කොබලන්? මහරජා අමත්තේන පුෂ්‍යමිතේන භික්ෂු සංගාය ලෙනං කාරිනං. විශේෂ දෙයක් නෑ මහත්තයා. ලංකාවේ බොහෝමයක් පුරාණ විහාරලෙන්වල ඔය වගේ වැකි කොටලා තියෙනවා. මේකේ තේරුම හමුදුරනේ. තේරුම මහරජුගේ ඇමති පුෂ්‍යමිත්‍ර විසින් සංඝයා විශේෂයි කරවන ලද ලෙන. මං ඊයේ හීනෙන් දැක්ක ඔයා මෙහෙන් යනවා. ඉතින් දුක හිතුණාද? කවදා හරි යන්න එපේ නේද? ගෙවල් මෙහෙ නෙවෙයිනේ නේද? ප්‍රශ්නෙම් පැනලා ගිහිල්ලා මගෙන් ප්‍රශ්න අහනවා. මට මේ නතර වෙන්නත් හිතලා තියෙන්නේ. ආපෝ මෙහෙ ඉන්න එපා. ඇයි? මේක කොච්චර ලස්සන නිස්කලංක පළාතක්ද? මේ වගේ පළාත්වල ජීවිතය ගමන් කරන්නේ හිමිහිට. ගෑනුල මෙයා මොකද කියන්නේ? මං ඉන්නද යන්නද? මං කවුද ඒක තීරණය කරන්න? ඔයා කවුරු වුණත් තීරණේ තියෙන්නේ ඔයාගේ අතේ. අන්න කහපාට සමනලේ. මට ඌව නම් අල්ල ගන්න ඕනේ. සද්දයක් ආයේ මේ කතරද බලාපන් නැද්ද කොහෙද නංගෝ මේ වන්දේ නුරි කන්නකට අයබමුදලනේ
ආයුබෝවන්. මහත්තයාට පණිවිඩයක් අරින්දයි කියලා හිතේ උපාසකතේව. ඇයි මුදලාලි? වටිනා කියන පොත් ටිකක් හම්බුණා. හරණ පෙට්ටකමක තිබිලා. මහත්තයාට හින්දා දෙනවා. වෙන කාටවත් නම් දෙන්නේ නැහැ. ගොයන්නේ මේවනේ මේ මුදලාලි. මහන්සි වුණාට බොහොම ස්තුතියි. එහෙමද? එක දවසක් දා අපේ හාමිනේට මේව ඇහි ගැහිලා මුළු දවසක්ම මාත් එක්ක කතා නොකර හිටියේ. තේකක් දෙන්නම්කෝ. Excuse me. මං කල්ප වික්‍රමසිංහ. ආගට. මම ජයතුංග. මට පොඩි කාරණයක් දැනගන්න පුළුවන්ද? කොයි වගේද? මොකක් ගැනද? මේ නම්බර් එක තියෙන වාහනේ මෙහෙ එකක්ද? නැහැ. මේ තියෙන අපේ වාහනේ. හිමාල වනේ මනින්න ගියත් අපි යන්නේ මේකෙන් තමයි. බොහොම ස්තුති. කරදර කරන්න වට සමා වෙන්න. මං එන්න. මිස්ටර් වික්‍රමසිංහ. වෙලාවට හවසට හම්බෙමු. මිස්ටර් වික්‍රමසිංහ කොහෙද පදිංචි? කොළඹ. හෙට අනිද්ද මං ආපහු යනවා. මේ පුංචි රටේදී ආපහු අපි කොයිද හරි මුණ ගැහෙන්නේ. Yes, of course. යන්න. See you. යයන් වරෙන් යන්න. සර්. මොකීබ සර්, සර්ට අපුව මතකද? ඔව් ඔව්. සමායන සේදා අපෙන් වෙච්ච වැරද්දට මං ඒක මතක් කළා හුඟක් කල්. එහෙනම් මේගොල්ලොත් මිනින්දුවරු පාටි වගේ නේද? එහෙමයි සර්. තව හුඟක් කල් මෙහි ඉන්නවද? නෑ සර්. අපේ වැඩ ලැබෙන සුමාන වෙනකොට ඉවරයි. සර්, අපේ ලොකු මහත්තයා අඳුරනවද? නෑ. මම මේ වාහනයක් ගන්න හොයනවා. සර්, අපි ගැන කහටක් නෑ නේද සර්? මං කිව්වනේ. ඒක ඉවරයි. ආයි වැඩේ ගන්න හිතුනම සල්ලි දීලා ගන්න. නැත්තම් පරිප්පුත් කන්න වෙනවා අමුයෙන්ම. මිල්චන්, සුසිරිපාල යමල්ලා. යන්න යන්න. මිල්චන්, සුසිරිපාල.
අපිටත් මල් ටිකක් දෙනවද? ගාන කීයද? සල්ලි ඔන්නේ. නංගි ඉන්නවද බලන්න? කහපාට කාරකේ මහත්තයා. අයියෝ කල්ප මහත්තයා කියන්නේ. කල්ප මහත්තයා, කල්ප මහත්තයා, කල්ප මහත්තයා. පුංචි නෝන්ලා කොහෙ යමින් ගමන්ද? නංගිට ඉස්කෝලේ පොඩි වැඩක් කරගන්න තියෙනවා. මොකද්ද? ඔක දෙන්න. මේ තුනෙන් එකක ආකෘතියක් හදා ගන්න ඕනේ. ප්‍රදර්ශනයකට තියන්න. හොඳම එකට ටැග් එකක් දෙනවා. මං එක අරගෙනත් දෙන්න. මං තාම වැඩේ බාර ගත්තෙත් නෑ. මෙහා ටැග් දිනලා බෙදලත් ඉවරයි. හරි. ඕ බලන්න මොනවද හදන්න තියෙන්නේ කියලා. එක පැරණි සීගිරි. දෙක පැරණි ලෝවා මහපාය. තුන දඬු මොනරය. පැරණි සීගිරියයි ලෝවා මහපාය නම් තිබුණ විදිහ පොත්පත්වලක් තියෙනවා. ඒ දඩුමොන්රේ ඒක මොන වගේද කවුද දන්නේ? අපේ ගෙදර පොතක නම් තිබ්බ දඩුමොන චිත්‍රය. මලිටි. මොන වගේ පොතක්ද? ඇත්තද මේනු? දැන් ඒක තියෙනවද දන්නෙත් නෑ. තාත්තා ළඟ තිබුණු පොත් සේරම මාමලා ගෙනිච්චා. ඇයි අර තිබුණේ? හරි හරි කමන්නෑ. මම මේ තුනෙන් එකක් මට පුළුවන් විදිහට හදලා දෙන්නම්කෝ. මේ මටද? ෂා. හරි ලස්සනයි. අද මට මල් තෑගි ලැබෙන දවසක්. අර බලන්න. ඒ කොහෙන්ද? පැවලන් හිටපු ගෑන් ළමෙක් දුන්නා. එයාගේ නම පද්මි. පද්මි. මං හිතුවා. ඉතින් ඇයි තාම එළියේ? යන් ඇතුළට. මොනවද ඔගොල්ලෝ බොන්නේ? තේ, කෝපි, ආසදයක් කියන්නේ. අනේ වා, පරක්කුන. අපි යමු නේද? යනවා. thank you. යන්න. අයියක්ගේ නංගි පොඩ්ඩක් එන්න. මොනරේ හදන්නේ? මං චිත්‍ර හොයලා දෙන්න. හැබැයි ඒක රහසක්. හෙට ලොකුවම ගමනක් යනවා. හවස අපේ දිහා එන්න. Thank you.
AP චිත්‍රපට ඉදිරිපත් කරන ජයග්‍රාහි චිත්‍රපටය. ජනප්‍රිය සිනමා නිර්මාණවේදී ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නවතම චිත්‍රපටය. මොකද මේ අරක ගන්න ඕකගේ ලයිසන් එක. තමුසෙ ගෙදර ආවත් නාවත් පඩි පැකට් එක ගෙදරට එන්න ඕන. එච්චර. පැහැදිලි? තෝ මැඩම්ගේ කාමරේට ගියා? ලැජ්ජ නැද්ද යකෝ අනුන්ගේ ගෑනුන්ගේ කාමරවලට රිංගන්න? අනුන්ගේ ගෑණියෙක් ඉන්නේ කොහමද සර්? ඒ සර්ගේ ගෑණිනේ. ඒක තමයි මම කිව්වේ. අනුන්ගේ ගෑණියෙක් කියලා. පඩි නැතුව වැඩ කරන්න. මේව පන්සල්ද? ඈ? අපි දන්සෙල්ද? ගහනවද ඔක්කොම කලවම් කරලා? උඹලට හොඳ පාඩමක් අද උගන්වන්න. ආහා තානියෝ. එකපාරට ඔහොම නැකිටින්න එපා. කෙන්ද පෙරලි. තමුසේ නැත්තං එයත් මැරෙනවයි කියලා පොළොවේ පස් කනවා. පස් කනවා? යකෝ ආයෙත් දෙමඩ සිවෙන්දි දාන්න වෙයි දන්නේ. දැන් හැමෝම බලනවා ඇති මෙතන විවෘත කරන්න තියෙන වැවකෝ කියලා. ඇමතිතුමා අපි හිතුවේ අර පුට්ටු පාලං හදනවා වගේ කොළඹ හදලා වැව මෙහෙගෙනල්ලා හයි කරයි කියලා. අපි මාධ්‍ය සහෝදරයෝ ටික මෙහෙත කැඳාගෙන ආවේ. තව ටිකකින් ඒගොල්ලෝ මේසෙට තට්ටුවක් දෙකක් දාලා අපිටත් කොකා පෙන්නලා මේව සේරම පත්‍රවල ලියයි. වැඩිහිටි පොඩිහිටි අපේ පවුලේ රසවතා විජය නන්දසිරිගේ අපූර්ව දිත්ත චරිත නිරූපණය. බුරු කියන්නේ මොකටද? විස්මිතයි, ආශ්චර්යයි, ආස්මි, විස්කිරින්ගයි. අයියා ඔක කාලා අපි එනකොට රහත කියලා කියන්ද? චිකන් කරි ලොසින්ජරයි. ෂෝක්. ඈ? ෂෝක්. ආ. මිනිස්සු වෙනේම වැඩ කරන්න බැරි නම් ඉල්ලා අස්සල ගෙදට වෙලා ඉන්නවා. සහගහන අපරාධ කරන්නේ නැතුව. නැතනම් මේ මිනිස්සු හූල්ලන හූල්ලන හැම සැරේකම තමුසලට හෙනවද? අනුන්ගේ පහනින් එළිය බලා තමුන්නාන්සලා වෙනුවෙන්ම කාලය කැප කළ පුතුමාකාර ජගතිකුගේ කරණම. මේ මේ මොකද මේ? ඵලෙ? ආකේමු! ඵලෙ? කරතේ බෙල්ල ගලෝලයන්. දැන් මොනවද ඔයි මල්ල ඔක්කොට කියන්නේ? ඔබ ඉතින් අකුලා මයිනාමා වගේ. මේ වරේකෝ EAP චිත්‍රපට වෙනුවෙන් සෝමා ඉදිරිසිංහ නිෂ්පාදනය කළ හාස්‍ය චලක චිත්‍රපටය. අම්මා පමහ පුදුම ගෑනු. උදේ හිටිය ගෑණි නෙමෙයි දැන් ඉන්නේ. ඈ? ඇයි දැන් ඉන්නේ වෙන ගෑණියෙක්ද? නෑ නෑ. ඒකෙම තමයි. පක්ෂියා. පක්ෂියා. හේ පක්ෂියා. පක්ෂියා රජමුණු දවසට ලක්ෂයට කොඩි වැනේ ගුරු ප්‍රශස්ති ගීත තවත් එපා මට දැන් සැපකනේ අනේ ග්‍රහය නීච මුණු දවසට දාලා යනුනේ තියා ගන්නපා මගේ ළඟ නෑ ගුරු හොඳේ හමුසේ මැරිලා නෑ ඔයි පවුලේ සැමටම හවුලේ එකට හිඳ ඇසිපිය නොහෙලා බලන්නට හැකි කෝමාක් නෝමාක් සතුටේ. පුංචි පෙන්චන්ගේ පෙන්චයන්ගේ හීන ලෝක පාට පාටින් පුරවන්නට ජනිත ෆිල්ම්ස් රෙදිතිරේට අරන් එන ගොඩාරියක්ම ලස්සන අලුත්ම කතන්දරේ මොකක්ද කියලා ඔයාලා දන්නවද? මගේ යාළු මාළු මාළු අපේ යාළු මගේ යාළු මාළු මෙයා හිංසකයා කාටවත් වරදක් කරන්නේ නැති නිසාද තොපි මේකට වද දෙන්නේ? ඒ වුණාට නැන්නේ ඔය කියන මාළුව සූකිරි මීට කලින් ගහගෙන යද්දිත් බේරගෙන තියෙනවා. මම මොන වැරද්දක් කළාටද මගේ අම්මයි තාත්තයි දිව්‍ය ලෝකෙට ගත්තේ? මම මේ කතා කරන්නේ ධර්මය ගැන.
මං ඔයත් එක තරහම තරහයි ආයි කවදාවත් කතා කරන්නවත් නැහැ. ඔය කිව්වේ උන්ගේ දත් පණුව කන්න ඕනි. ඔව්. පණුව පස් කන්න ඕනි. පස් දිය වෙලා යන්න ඕනි. ඔව්. ඔය ගේ ඇතුලේ උඹෑර මේ ගමේ උන් කවුරු හරි රින්ගන් ඉන්නවද? නෑ මං විතරයි. ඉවසන්න දනා රූපු යුදයට ජයකොඩිය. ජයකොඩිය? ජයකොඩිය නේ මේ වෙලාවට මට සුදු කොඩිය අරගෙන ඉරයන්ට හිටෙන්නේ. ඔය ඇත්තටම එයිද කියලා බැලුවේ. ලොකුන්නට හැඳ කියා දාන්නද? එක හැන්දක් පාවිච්චි කරලා දේවතාවක් සීනි දාන්න. එතකොට ආච්චි ලකුණු ලැබෙන්නේ මොනා කරාමද? වයසක බැරි අයට උදව් කරාම. එපා එපා මූදල යන්න එපා. ඔන්න හැමෝටම ආදරේ කරන පුංචි සූකිරිට යාළුව හිටියේ නෑ. ඒත් එයා එක්ක යාළු වෙන්නේ හුරතල් ඩොල්ෆින් මාළුවෙක්. මේක පොට්ටන්ටයි ලොක්කන්ටයි ආසයි දෙන සුන්දර අන්දරයක්. මට ඇඩ්මිට් වෙන්න ඕන. මම වාහනයකින් වැටුණෝ. කොහොමද ඔය? පිටින් පේන්න නෑ. ඇතුලේ තියෙන්නේ. යාළු යාළු මේ අහන්නකෝ. මගේ යාළු මේ අහන්නකෝ. මගේ යාළු මේ අහන්නකෝ. යාළු යාළු මේ අහන්නකෝ. ජෝකරේ. තමසර පිස්සුදෝයි? කාටද පිස්සු? සු කු පිස්සු. කාන්ද? සුකිරි නේ තුමන් කොහෙවත් යන්නේ. යනවා නම් යන්නේ දෙන්නත් එක්කමයි. වැඩිහිටියන්ටත් මනුස්සකම් කියා දෙන මගේ යාළු මාළු ජනිත මාර්සිංහ නිෂ්පාදනයක්. මේ මෙල්ලේ ගෙදරද? කවුද මේනු කියන්නේ? මේ මේ මේනකා මලිතිගේ අක්කා. මහත්තයා කවුද? කොහෙන්ද? මේ ලොකු අම්මේ මේ මලිතිගේ ඉස්කෝල සර් කෙනෙක්. ආ වික්‍රමසිංහ සර් එන්න සර් ඇතුළට. ආ මම ඊට කලින් අහලා දැකලා නැහෙනි. එන්න සර්. සිංහලා මේ ගම්වල නන්නේ මහත්තයෝ වැඩි ඇතක නෙමෙයි මාතලේ. ආ අපේ අම්මලාගේ ගමත් මාතලේනේ. වාඩි වෙන මහත්තයා. මේ මහත්තයා මාතලේ කොයි පළාතේද? මාතලේ දැන් දෙක තුනකම හිටියා. අපේ අම්මා මාතලේ, තාත්තා මාතර, ඉපදුනේ නුවර, ඉගෙන ගත්තේ කොළඹ. හරි හරි හරි. අම්මා උඩරට, තාත්තා පාතරට. වික්‍රමසිංහල නම් ඔය දෙ රටේම ඉන්නවා තමයි. අපේ පන්තියේ ගෑනු ළමෙක් ඉන්නවා සුදුම සුදු පාටයි. කොල්ලයාට විහිළු කරන්නේ අම්මා සිහලට තාත්තා පිටරට කියලා. නංගි. අහනකට. මරිදි. මං කියලා දිනවනේද ලොකු මිනිස්සු කතා කරන තැන් වලට කටහඬ එපා කියලා. පේනව නේද මහත්තයෝ මේ ළමයි ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්න සංගීතයක් නැති කතා. මහත්තයෝ පොඩ්ඩක් ඉන්නකෝ. ලොකු අම්මු උදේ ගිහින් දවල් ආපහු ආවා. ඒකට කමන්නේ අර චිත්‍ර නම් අද පෙන්වන්න බැරි වෙනවා. මං හෙට ගෙනත් දෙන්න. ප්‍රින්සිපල් ලොකු අම්මගේ දොර නෑ. නම ජයසිරි වර්ධන. නෝනා ළඟදි මැරුණා. ලොකු දුව නම් බැඳලා. පොඩි දුව විශ්වවිද්‍යාලේ. පුතා පෝරිසාදය. මහගෙවල් ලක්ගල. නෝනාගේ ගම රත්තොට. ප්‍රින්සිපල් නීතියට වැඩ. ඔළුවේ කෙස් නෑ. ළමයි කියන්නේ හඳ මාම කියලා. රීවැල අත්තේම. ගිය අවුරුද්දේ ඩෙංගු හැදිලා 99.9 බේරුණේ. පැහැදිලි. Oh, 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 oh.
ගීල තේකක්ම කරා ඉන්නකෝ. හලුකෝ අම්මේ. මොනවාරි කාලා ඉන්නකෝ මහත්තයෝ. කෑම කෑවේ දැන් ටිකකට කලින්. පොඩි දෙයක් අන්න. දන්නවනේ. ගුරුවරු ඉතින් දවල්ට කෑම කනකොට 3-4 වෙනවා. මේ සෙම්බු හුඟක් පරණ එකක් වගේ. ඔව්. තෑහෙන්න පරණයි. අපි ඉතින් රාවණ පරපුරෙන් එනෝද වෙන්නේ මහත්තයෝ. මේ ගෙවල් දොරවල් වල ඉතින් තිබුණේ ඒ උරුමෙන් ආපු දේවල් තමයි. මෙහෙ තිබුණු හුඟක් දේවල් එක එකනා අරන් ගියා. තව දේවල් නැති වෙලා. අන්තිමේදී ඔය බඩු ටිකයි අර කඩුවයි පරණ පොත් පෙට්ටියකුයි තමයි අපිට ඉතුරු වුණේ. වටිනා කියන දේවල් ටික අපේ නෑදෑයෝ අයිති. මේ අපේ දූලගේ ඉස්කෝලේ සර් කෙනෙක්. මේ අපේ මල්ලි අහලත් ඇති. ප්‍රොෆෙසර් KB මාපා. බොහොම සන්තෝෂයි ඔබතුමා අඳුරගන්න ලැබීම ගැන. මම වික්‍රමසිංහ. මටත් බොහොම සන්තෝෂයි මිස්ටර් වික්‍රමසිංහ. වාඩි වෙන්නකෝ. මහත් ඉස්සෙල්ලා ගියේ ඔය ඉස්කෝලේට. පස්සේ තමයි සෙන්ට්‍රල් එකට ගියේ. ඔය ඉස්කෝලේ ස්ටාෆ් එකේ සේරමයි මම අඳුරනවා. මිස්ටර් වික්‍රමසිංහ ළඟදි වෙන්න ඇති මෙහාට ආවේ. ඔව් මාසයක් විතර වෙනවා. හා මම මේ අහන්න කියලා හැදුවේ මේ අර පල්ලෙහා නවත්තලා තිබුණු කහපාට කාර් එක මිස්ටර් වික්‍රමසිංහගේද? මාමට ඒක. එපා දුම පස්සේ බොන්න. ඔව් මගේ තමයි. ළඟදි ආවට ගුරුගෝල සම්බන්ධය හොඳට පවත්වාගෙන යනවා වගේ. එහෙම නැතුවත් බෑනේ ප්‍රොෆෙසර් නේද? අපි ළමයින්ව තේරුම් ගන්න තරමට තමයි සාර්ථකව උගන්නන්න පුළුවන් වෙන්නේ. අලුත් තියරි ඔහොම ප්‍රවේශමට තමයි පාවිච්චි කරන්න ඕනේ. ඔබ දන්නවද? Made in UK, Made in USA වගේ ලේබල් මේ ගම්පලාත් වලට ගේනකොටම ගලවලා පැත්තකින් තියන්න ඕන. ඒ කතාවෙත් ඇත්තක් නැත්තේම නෑ. කොහොමද දැන් ඉස්කෝලේ? තාම පරණ ප්‍රින්සිපල් මම. මේ මිස්ටර් ජයසිරිවැදන් නම් ටිකක් වයසයි. දෙවන දුවේ ඉගෙනීමට දක්ෂයි. දැන් ඉන්නේ විශ්වවිද්‍යාලේ. ලොකු දුව බැන්දා. පුතා නම් පෝරිසාදය. මට ටිකක් පරක්කුණා. අපි වෙන දවසක හම්බෙමුකෝ. යන්න. මං ගිහලා එන්න. හොඳයි හොඳයි. මේවා ඇතුලෙන් අරන් තියෙනවා නම් හොඳයි. ඔයා අද ඇවිල්ලා හිට යන යොම්ට මේවා අතපත ගන්න දෙන්න එපා. සඳකඩ පහනක් හොරකම් කරන ඒ උණුයි දැන් ඉන්නේ. ඒකත් ඇත්ත තමයි. පිළිමේ කිලපු එකාට අක්කලාවක් කච්චත්ද කියනවනේ.
මට ඒකේ විස්තරත් කිව්වා. දැන් අපි අර අයට මොකද්ද කියන්නේ? ඒක තමයි. අපි දැන් බොරුකාරයෝ වෙනවා. මට නම් දැන් සැකයි අපි නැති අතරේ කවුරු හරි මේක ඇදලා බලන්නති කියලා. ලොකුවා මගෙන් අහමුද? එපා. අපි තව ටිකක් හොයලා බලමු. පොත් පෙට්ටිය මෙතනින් වෙන කොහෙට හරි ගෙනියන්න ඕනේ. මේ එන්ජින් එකේ අමුතු සද්දයක් ආවා. ඒකයි බැලුවේ. පේන විදිහට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි වගේ. උදව්වක් ඕනද? නැහැ. ප්‍රශ්නයක් නැහැ. Thank you. අපේ මොකද්ද කරෙන්න ඕනේ බොස්? පේන විදිහට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි වගේ. බොහොම ස්තුතියි. එහෙනම් අපි ගියා. අපේට මේ යනවා. මේ පොඩි පාටියක් තිබුණා. දෙයෝ good night. Good night. බොස් අපි යන්නම් බොස්. හා ගාල කතා කියන අර කදුර නැවා. යාකොර බොස්. අදින් මගේ නිවාඩු ඉවරයි. ඒ වුණාට මම තීරණය කරුවා තව සති දෙකක් මෙහි ඉඳලා යන්න. කවදා හිටියත් යන්න වෙනවනේ. ඊට ඉස්සෙල්ලා අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා.
මලිති. වාට පෙන්නන්න පොඩි බඩුවක් තියෙනවා. හැබැයි ඔයා ඇස් වහගන්න ඕනේ. මං කියනකම් ඇස් අරින්න බෑ. හරිද? මේකට පළවෙනි දේ තමයි ස්කෝලේ යන්නේ මම. එහෙම බෑ. දෙකම එකවගේ බාර ගන්න ඕනේ. හරි ලස්සනයි. මවාගෙන හැදුවද නැත්නම්? මට හිතෙන විදිහට හැදුවා. රාවණ රජුරන්ට ගුවන් යානා වර්ග හතරක් තිබිලා තියෙනවා. ඕක තමයි ශකුන විමානේ. එහෙමත් නැත්නම් දනමුණ. සුන්දර විමානේ ප්‍යාමණ පීරිසයක් වගේ. ත්‍රිපුර විමානේ දිය ගොඩ අහස තුනේම ගමන් කරනවා. එතකොට රුක්ම විමානේ රත්තරන් පාටයි. මේක මං කාටවත් දෙන්නේ. ඔයාට අක්කලා නැಲ್ಲ නැද්ද? ඔය ඉන්නේ දෙන්නෙක්ම. මම? මේ සංසාරේ අපි කාගේ කවුද කියලා කවුද දන්නේ මේ? මම නම් හිතන්නේ මම ඔයාගේ සංසාරික අක්කවත් නංගිවත් නෙමෙයි. එහෙනම් සාමාන්‍ය යාළු රිසර්ච් ඇසිස්ටන්ට් සමහරක් විට රාවණාලෙන්ට යන පාරවා ගන්න එක ඉක්මන් කරන්න ඕනේ. කාලේ වේගෙන් ගිවිලා යනවා. ඉටිපන්දමක් වගේ. මිනු මං හිතන් ඉන්නේ අපේ දෙවෙනි අදියර හිට පටන් ගන්න. මම විස්තර ටික උතුවාගෙන තියෙනවා. ඔයත් දෙනව නේද? එන්න මුදලාලි. හොඳයි මහත්තයා. ඕක ඉක්මන් කළා අස්කලා දාපන්. වරක් උනා. ආ මුදලාලි. මුදලාලි. අර විනෙන්දෝරු මහත්තයා නේද? ඔව් ඔව්. ඒ මහත්තයා තමයි. ආයිත් මෙහෙ ඇවිල්ලාද? එයාත් මෙහාට ආයිත් කෙනෙක් තමයි ඔහොම හිටියට. ඒ කිව්වේ? ආත්මල් තැන්න පරම්පරාවේ කෙනෙක් නොවැය ඔය. ඒ කිව්වේ මේ ඉන්නේ කාලගේ? මං කිව්වා කියලා කියන්න එපා. මුකාකාර හිත් නොහඳකට දැන් එයාත් එක ආසරයක් නැහැ. වඩ මහන්සි. ගමන දාම් පටන් ගත්ත විතරයි මේනු. මිරිංගුව පස්සේ දුවන මූණුත් හති වැටිලා පහු හැරෙනවා. අපි ගමන් කරන්නේ ඉතිහාසෙට. ඉතිහාසයේ මිරිංගුවක් නෙවෙයි. රාවණාලිනේ තියෙන වෛමාන ශාස්ත්‍රය කියන පොත ගැන මේක ලියලා තියෙනවා. මේක හොයාගත්තේ ආදීපු පොත්වලින්. වෛමාන ශාස්ත්‍රය කියන්නේ දඩුමොන්රේ තාක්ෂණික රහස්. මට ඒක හොයාගන්න ඕනේ. ඊට පස්සේ වට නොබෙල් තෑග්ග හම්බෙනවා. නෑ, මගේ ඉලක්කේ ඊට වැඩිය වෙනස්. තව අවුරුදු 40කින් ලෝකේ ඉන්ධන ඉවර වෙනවා. අන්න එදාටයි පෘථිවියේ හිටව මුල්ම ගුවන් යානා ඉංජිනේරු වගේ රාවණ රජතුමාගේ තාක්ෂණය අපිට වැදගත් වෙන්නේ. මේක සුළුපටු දෙයක් නෙමෙයි මේනු. විලූකුත් නෙමෙයි. තව දශක 4කින් දණින් වැටෙන මනුෂ්‍ය වර්ගයාට සේලා ඉදීමක්. නෑ, මට මොකද්දෝ මතක් වෙනවා. ඒත් ඒක හරිම පැටලිලි සහගතයි. මිරිඟු දිය වගේ. ලං වෙන්න ඈතට යනවා. වාට මහන්සි නම් අපි ආපහු හැරෙමු. නෑ මං එන්න. Thank you.
අමුතුරටක් හොයාගෙනද කොහෙද? මේකට කල්පලන්තේ කියලා නම දාමු. නෑ නෑ. මේක තමයි රාවණ රජුරුවන්ගේ ලංකාපුරයේ තිබුණ මේනක මාලිගයේ නටබුන. අර බලන්න. මේක මොකක් වගේද පේන්නේ? කුරුල්ලෙක් වගේ. ගුවන් යානයක සංකේතයක් වෙන්න බැරිද? මේ තියෙන පියාපත් නැත්තම් තටු. සමහරක් විට මෙතන ඒ කාලේ තිබුණු ගුවන් යානාවලට සම්බන්ධ තැනක් වෙන්න බැරිද? කොහොමුණත් මේනු සිතියමක් නැතුව අපි මේ යන ගවේෂණ චාරිකාවට මග සලකුණු පෑදෙන පාටයි. කල්ප, අරක ඉතල සලකුණක් වෙන්න බැරිද? එහෙනම් අපි යන්නේ වැරදි පැත්තට. ඒක හොඳ කල්පනාවක්. යමු මේ පැත්තට. මහත්තයා, මහත්තයා, මෙතන කවුරු හරි ඉඳලා තියෙනවා. මං හිතන්නේ හේන්කාරයක් වෙන්න ඇති. අපි මෙතන යමු කල්ප. මට මොකද්දෝ බයක් දැනෙනවා. මොකට බය වෙන්නද? බලන්නකෝ වටපිටාවේ ලස්සන. හරියට කැලෙන්ඩරයක සීනරි එකක් වගේ. මට මෙතන හරි පුරුදුයි. මම මෙතෙන්ට කලින් ඇවිල්ලා තියෙනවා වගේ. සසර පුරුදු වෙන්නේ මේනු. වාද සීතා, ඔයා කවුද? එක්ක රාවණ නැත්ත රාම. මං අහලා තියෙන විදිහට ඒ දෙන්නම එක වගේ සීතට ආදරය කරලා තියෙනවා. Oh, my God.
උපාසක උන්ද ගඟට වැටිලා තියෙන්නේ නහයින් කටින් ලේ දාගෙන. උන්ද ළඟ තිබිලා තියෙන්නේ පන්සලේ පොත්ගුලෙන් හොරකම් කරගත්ත රාවණ රජුරුවන්ගේ මන්තර ගුරුකම් තියෙන පොතක්ලු. හැබැයිද? එහෙනම් දැන් ඔය හැමෝම කතා වෙන්නේ. ඔය රාවණාගේ සාපය ගැහුවාම තමයි නහයින් කටින් ලේ දාගෙන සිහසන් වෙන්නේ. හරියට මහසෝණ ගැහුවා වගේ. අතර පොවට සිල් ගන්න උපාසක මහත්තයාට මොකටද? රාවණ රජුණුවන්ගේ යන්තර මන්තර. මුදලාලිට මම මේ කියන්නම කියලා තමයි හිටියේ. උපාසකට කියලා ඔය පොත් ගෙන්නවගෙන තියෙන්නේ අර කල්ප මහත්තයලු. එයන්ට උපුච්චාවි. පහුගිය කාලේ පරණ පොත් හොයවා හිටියානම් තමයි. උපාසකත් එක්ක එකහු වෙලා රාවණා නිධානයක් කෙව්වයි කියන්නේ. ඕදි සත්ත්වෙක් වගේ හිටු මිනිස්සු. විශ්වාස කරන්න පුළුවන් දෙයක් යමේ විසුන්නම් මගේ බොක්කෙත් කුක්කෙක් කියන්නේ වෝන් ඕකනේ මුදලාලි. උපාසක තැනගේ ජීවිතේට අනතුරක් නැtei කියලයි නුවරේ ස්පිරිතාලේ දොස්තර මහතුරු නම් කියන්නේ. ඒත් තාම සිහි කල්පනාව නම් මදි. මට උදව්වක් කරන්න ඇවිල්ලා මේ වෙච්ච දේ ගැනයි මට හිතර අමාරු. මමයි මහත්තයාට ඒ පොත දෙන්න කියලා ඉව්වේ. ඒකේ තියෙනවා මහත්තයෝ වැදගත් කාරණාව. විමාන කන්දේ ඉඳලා ගව් හතක් ඉහළට ගියාම මයුර දණ්ඩ කියලා වෘක්ෂයක් දකින්න ලැබෙනවලු. ඔය වෘක්ෂයට නිතරම මොනරු ගැවසෙන හින්දාලු ඒකට ඔය නම වැටිලා තියෙනවා. එතකොට ආවනාලෙන පිහිටලා තියෙන්න ඕන ඔය කිට්ටුවමලු. මයුර දණ්ඩ කහ අඳුරගන්නේ කොහොමද කියලා නැද්ද හාමුදුරනේ? නෑ, එහෙම කියලා නෑ. එතකොට තව දෙයක් තියෙනවා. ගල්ලෙන හොයාගත්තත් ඒකේ දොර අරගන්න පුළුවන් වෙන්නේ මන්තර බලෙන් විතරම. මන්ත්‍ර බලෙන්? හාමුදුරනේ, මේ සංස්කෘත අකුර වලින් කියවෙන්නේ මොනවද?
වයිමාන ද්වාර. වයිමාන ද්වාර. කල්ප මහත්තයා, මං මහත්තයාට එදායපු පොත කවුරු හරි අතට පත් වෙලා ඇති. ගම්මු මහත්තයා ගැන නරක විදියට කතා කරනවා කියලයි මට ආරංචි. මහත්තයා ටික කාලෙකට හරි මෙහෙන් ගියෝතින් හොඳයි. ඇත්ත නැත්ත පස්සේ තේරෙන්නේ. එහෙමයි හාමුදුරනේ, මං තව ටික දවසයි මෙහෙ ඉන්නේ. හොඳයි. මයුර දණ්ඩ වෘක්ෂය. අර ගංගලඟ අට්ටාල් ඉන්න මනුස්සයත් එක්ක ඔයද රොන්ද යන්නේ? දෙන්නත් එක්ක මොනවටද ලෑස්ති වෙන්නේ? මොකුත් නෑ, අපි යාළුවෝ. යාළුවෝ? එතකොට අර පොත් පෙට්ටිය දුන්නේ දැවැද්දටද? මොනව ගැනද මේ කියන්නේ? බොරු කරන්න හදන්න එපා. අපිට කියන්න බැරි රහස් තව කෙනෙකුට කියන්නත් බෑ. ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නද හදන්නේ? මන් දන්න රහසක් නෑ. මුලින්දලම කිව්වේ ඒකනේ. තාත්තමට කිසිම දෙයක් කියලත් නෑ. අර මනුස්සයත් එක්ක යන ගමන් බිමන් සේරම නවත්තන්න ඕන. අර පොත් පෙට්ටිය හෙට මේ වෙලාවට මෙතනට මේ ගහ ළඟට ගෙනල්ලා තියන්න ඕනේ. එහෙම නොකළොත් දින නියමයක් නැතුව කල් දාපු දඬුවම් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. තේරුණාද? කමක් නෑ, මට ඕනේ දෙයක් කරපන්. මං ඔය නියෝග කිසිම දෙයකට එකඟ වෙන්නේ නෑ. නිකම් බොරුවට කෑ ගහන්න එපා. තනි තීරණ ගන්න කලින් බෙනංගි ගැන ටිකක් හිතපන්. හෙට මේ වෙලාවට මෙතනට, හරිද? ඒ කියන්නේ හරියටම 3ට. ප්‍රශ්න අහන්න එපා, ඒක දෙන්න. මං ආයේ මෙහෙ එන්නෙත් නැහැ. මේනු මොකද්ද උනේ? ඇයි ඔයා බය වෙලා? මං කවදාවත් ඔයා මේ විදිහට දැකන්නේ නැහැ. යන් ඇතුළට. තාත්තගේ සොහන ළඟට ගෙනියන්න ඕනේ. ඇයි? කාටද? මොකටද? ආ
තාත්තගේ මරණයෙන් පස්සේ කවුද නපුරු මිනිහේ මාව ලුහ බඳිනවා. තාත්තා මට කියපු රහසක් ගැන අහනවා. විමාන කන්දට යන පාර ගැනයි රාවණාලෙන ගැනයි දන්න දේ කියන්න කියලා මට බල කරනවා. එයාගෙන් බේරෙන්න දුනකොට තමයි මුලින් වාමාව දකින්නේ නැත්තේ. ඇයි මට මේක කලින් නොකිව්වේ? කාට හරි කිව්වොත් නංගිටන් මට තාත්තට කරපු දෙම කරනවා කියලා තර්ජනය කෙරුවා. දැන් මට තේරෙනවා උපාසක ගඟට වැටිච්ච වෙලාවේ මේ ගෙදර ඇතුළේ ඉන්නේ නැත්තේ හේමිනියා. එයා හිවේ පොත් පෙට්ටිය. ඒත් එයාට ඒක හොයාගන්න බැරි වුණා. අපි ඒක දීලා දාමු කල්ප. මං ඒක ආරක්ෂාවට වෙන තැනක තිබ්බා. අදහෙට ගේන්න බෑ. ඔයා බය වෙන්න එපා මේනු. මේකට තියෙන හොඳම විසඳුම අපි උන්ට කලින් විමාන කන්දට යන එක. ඊට පස්සේ ඉතුරු හරිය. හෙට නංගිට පද්මිලා ගෙදර නවතින්න කියන්න. අඩු ගානේ ගෙදරටවත් කියන්න එපා. අනේ කල්ප, මේක අපි ඉරණම. ඔයා මේකෙන් ගැලවිලා යන්න. රාවණාගේ ශාපය ඔයාගේ පස්සෙන් එන්න පටන් අරන්. රාවණා අපිට ශාප කරන්නේ නෑ මේනු. රාවණා අපේ කෙනෙක්. අනික අපි කරන්න යන්නේ මිනිස් වර්ගයාටම යහපතක්. එතකොට පොත් පෙට්ටිය යවන්නේ කොහමද? මං ඒක යවන්නම්. වා කරදර වෙන්න එපා. පොරොන්දු වෙනවද? ඔව්. පොරොන්දු වෙනවා මේනු. අර වික්‍රමසිංහ කියන හාදයා ගුරු මණ්ඩලයේ කෙනෙක් නෙවෙයිලු නේද අක්කේ? හැබැයිට මිනිහා කීවතාවක් මෙහෙ ආවද? දැනුවත්ම එක සැරේ. එක වතාවකට වැඩි වෙන්න ඕන. මේගොල්ලෝ අර පොත් පෙට්ටියක් දීලා තිනේ මිනිහටනේ. මොනවා? මේනකයි ඒ මනුස්සයා අතර සම්බන්ධකමක් තියෙනවා. අපි දැන් කරන්න ඕනේ සම්බන්ධකම නතර කරන එක නෙවෙයි. ඒ හාදයා මේ ළමයාත් එක්ක මොකක් හරි සැලසුම් කරනවාද කියන එක තමයි අපි හොයාගන්න ඕනේ. අපේ පරම්පරාවේ නාමයෙන් අක්කා මේක කොහොම හරි කරන්න ඕන. ඉතින් මේ ළමයි මට කිසි දෙයක් කියන්නේ නැහනේ. එහෙම කියලා බෑ අක්කි. මේනකාගෙන් අහලා වැඩක් නැහැ. පොඩි ළමයෙන් අහන්න ඕන. තේරුණාද? නැත්නම් අපි සේරම ඉවරයි. විනාශයි. යනවා. Thank you.
මම මේ වනාන්තරේ නොගිය තැනන්නේ. මේ සේරම තැන් පහු කළා. අන්තිම ඉතුරුනේ මෙන්න මේ හරිය විතරයි. වා කිව්ව හරි මේනක. මේක වංගගිරියම්ම තමයි. ආ, ඕක වැරදීනේ. අක්කා කිව්වේ පන්නයක් අත් එක්ක ඉන්නයි කියලා. ආත්මල් තන පරම්පරාව එහේ අරේ මෙහෙ රස්ති අදු ගන්න. තේරුණාද? එන. රස්ති අදු ගන්න. ලගිනෝ කාරේ. කල්ප වෙලාව 3යි. පොත් පෙට්ටිය සොහන් ළඟ ඇති. දෙයියනේ, ඔයා මේක වෙන කාට හරි කිව්වද? මේනු, තීරණ ගන්න ඕනේ වෙලාවට බෙල්ල ළඟින් ගියත් අපි ඒක කරන්න ඕනේ. එන්න, අපි තව ටිකක් එහාට යමු. මේක බොරු ගමනක්. මට බෑ. මොන වුණත් අපි යන්න ඕනේ. නැවත නොයෙන්න හරි යන්න ඕනේ. යන්න.
තුවාලුනාද? නෑ. ප්‍රශ්නයක් නෑ. කෝ බලන්න. අපේ සර් දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලේ මමත් එතන ඩ්‍රයිවර් කෙනෙක් හැටියට වැඩ කළා. නිදන් හාරපු කේස් එකකට අහුවෙලා ඒ දවස්වල මාව ඉන්ටඩික් වෙලා හිටියේ. මොනවද තමුන්ගේ මහචාර්තුමා බලාපොරොත්තු වුනේ? රාවණා ලෙනට යන පාරේ තොරතුරු සර් දැනගෙන හිටියත් සර්ට ඕන කළේ ලෙන ඇතුළට යන උපක්‍රමය දැනගන්න. සර්ගේ මැරුණු මාතලේ මස්සිනා තමයි මේ හැම දෙයක්ම දැනගෙන ඉඳලා තියෙන්නේ. එයාගේ දුවත් ඒ ගැන යමක් දන්නවා ඇති කියලා සර් සැක හිතුවා. අපේ සර් ටෝන කරේ කාටවත් නොදැනෙන්න රාවණල්ලෙනට යන්න. ඒත් කල්ප මහත්තයත් මේකට සම්බන්ධයි කියලා දැනගත්තට පස්සේ අපේ සර් හුඟා පරිස්සම් වුණා. අපිට කිව්වේ ඒ දෙන්න පස්සෙන් ඉඳලා තොරතුරු දැනගන්න කියලා. ඒකද ළමයා පැහැරගන්න හැදුවේ? පැහැරගන්න හැදුවේ නෑ සර්. මහාචාර්යතුමාට ඕන උනේ ඒගොල්ලන්ව බය කරලා එයාට ඕන දේවල් දැනගන්න විතරයි. අපේ සර් හැමතිස්සෙම කිව්වේ ඒ මගේ නංගිගේ ළමයිනේ, කවදාක්වත් එයාගේ ජීවිතවලට හානියක් නොවෙන්න මග බලාගන්න කියලා. ඒගේ මාර්ග සලකුණු කැලේ තැන් තැන්වල තියෙනවා. එක දවසක් මම ඒ මාර්ග සලකුණක් බලාගෙන කැලේ ඉස්සරහට ගියා. ගමන ඉවරුනේ පොකුණකින්. ඉතින් පොකුණයට උමගක් තියෙනවද කියලා කවුද දන්නේ? ඔව්, සමහරක් පිට. ඒත් මේ ඊතල සලකුණු වැඩි හරියක් තියෙන්නේ පාර පෙන්නන්න නෙවෙයි, පාර වරද්දන්න. නැත්තම් මෙලහකටත් මම්මගේ ඉලක්කයට ගිහිල්ලා. Thank you.
උඹට වටිනවද ගෑණියේ මේ කයිලාටිකයට රැවටිලා අපේ પરම්පරාවේ උරුමය පාවල දෙන්න? මාම මොනවද මන්ද මේ දොඩවන්නේ? මං කියන දේ තහන්නකෝ. මොන මහන්නද? උඹලා දෙන්න එකතු වෙලා කරන්න හදන වැඩේ මං දන්නේ නැහැ කියලා හිතුවද? මේ රාමර උරුමය අයිති උඹට විතරක් නෙමෙයි මටත් අයිතිය තියෙනවා මේනු. මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. මං බයිර මේක වගේ මේ උරුමය රකින්නවා. උඹ ඔච්චර වටින්නේ නැහැ. ප්‍රොෆෙසර් සිද්ධ වෙච්ච දේ හරියට දන්නේ නැතුව බොරුවට කෑ ගහන්න එපා ප්‍රොෆෙසර්. ඔබ වැටකඩේ බෑ. ඔබ වැටකඩේ බෑ. මොඩ මේ කෑ ගහයි කියන්නේ. එතකොට ඔහෙට මොකද තියෙන අයිතිය? කරුණා කරලා අපිට අපේ පාඩු ඉන්න දෙනවා. ඕකේ උඹට වැඩක් නැහැ. ඔක මට දීපන්. ඔක මට දීපන් ගෑණියේ. හරි, ඒක තමයි බාන්නේ. නෑ නේද බා. කොහොමද මේ ඇතර මේ කාවේ? කතා කරපන්. එහෙනම් උඹයි අපේ තාත්තව මරාගත්තේ. මට දැන් සේරම තේරෙනවා. උඹ මහා කපටියෙක්. මිනි මරුවා. මිනි මරුවා. මොනවද බලන් ඉන්නේ? මගේ තාත්තව මෙරුවගේ මම අපේ පිටිපස්සේ හොල්මන් කරපු හැම එකෙක්ම ඔහේගේ මිනිස්සු. ඒ හැම එකෙක්ම නැටිය ඔහේ නූල් අදින විදියට. මහාචාර්ය. ඕකයි ති මට. ඕක මඩ දීපන්. ඕක මඩ දීපන්. ඕක මඩ දීපන්. මේනු මේනු කවුද ප්‍රොෆෙසර් වැඩි තිබ්බා? කවුරුත් පේන්නේ නැහැ. අපි හිමීට ඉස්සරහට යමු. අපි ආපහු යමු කල්ප. නෑ මේනු. අද අපි මේක ඉවරයක් කරමු. මේක මහා පිස්සුවක් කල්ප. ඔයාට ඕනනම් ඉන්න. මං ආපහු යනවා. මේනු. විටි කන්න දා දන්නේ. හැංගෙන්න. Thank you.
මේන කන්ද පාමුල කවුරු හරි ඉන්නවා අඳුර ගන්න අමාරුයි ඒ පාර පේන්නේ නැහනේ අපි මේ පැත්තෙන් ගිහින් බලමු බලමු කවුද මේක පිටිපස්සෙන් අනිත් කෙනා කියලා හරි මහා ආඩම්බරයි මල්ලියේ මට දැන් මගේ හිත එකලාසයක් කරගෙන මැරෙන්න පුළුවන් කෝ සිටියම උඹේ කාරගත්තද කොම්මා පුට ඇහුණද මං කියපු දේ කෝ සිටියම කතා කරපන් ඒක ඇතන තිබුණේ මොකක් 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 උඹ මොකද කරුවේ කියප එහෙනම් මේක තාමත් ඉවරයක් නෑ. පලිය, පලිය, ආපහු පලිය. ඒක අරන් වරි. මල්ලිය. අරුවන් දෙන්න ගන්න ඇති. ගිහින් බලපන් උන් දෙන්න ළඟ. උන් දෙන්නවත් ඉවර කරනවද? ඇත්ත කියපන්. ඇත්ත කියපන්. යුතුකම ඉෂ්ට කරපන් මගේ මල්ලියන්ටි. ඉෂ්ට කරපන්. ඉෂ්ට කරපන්. ඉෂ්ට කරපන්. මංගුවයට කවදාවත් ආයේ ලොකු අම්මේ කියලා කියන්නේ නැහැ. එහෙනම් ඔහේ මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ. අර මිනින් දෝරු වගේ යොහේගේ අතර තියෙන සම්බන්ධය මොකද්ද? මේනු. මේ වගේන කතා කරන වෙලාව නෙමෙයි. අපි මෙතනින් යන්. නෑ මං යන්නේ නෑ. අපි වන් මරපුදෙන් කල්ප. මේක තමයි අපේ කතාවේ අවසානය. අවසානය. බලාගනින්න. බලාගනින්න. දැන් මගේ මලයන්ට ආපුවම උඹලට වෙනදේ. මට මේ හැමදේම පැටලිලා. එතකොට මගේ තාත්තගේ මරණයට වග කියන්න ඕනේ. මාමද නැත්නම් ඔහෙද? එතකොට ඇයි අර මාමව ඔහේගේ එකම සහෝදරයව අර මිනින් දොරුව ලව මැරෙව්වේ? මට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. මාමා. ඒකගේ ලේ නෑ කමක් නෑ. අපේ පවුලේ පිරිමි කෙනෙක් නැති හින්දා ඒක හදාගත්තු පිටේකෙක්. පිටේකෙක්? උඹ විතරක් නෙවෙයි. ඒකවත් ඒ බව දන්නේ නැහැ. ඒක හැදුවේ අපේ රාවණ උරුමය පිටදේශකාරයට විකුණන්න. මට ඒකට විඩ දෙන්න බෑ. උඹලා මේව දැනගන්න ඕනේ. ඒතර කිසිම අපරාධයක් වෙලා නැහැ. මේ රාවණ උරුමය අයිති අපේ රත්මල් තැන්න පරම්පරාවට. රත්මල් තැන්නල උපදිනකොටම ඒ උරුමය රකින්න බැඳිලා ඉනවා. උඹලගේ අපච්චිත් ඒ උරුමයට ද්‍රෝහි වෙන්න ගියා. අපි හැමෝගෙම ඇස් වහලා ඒක තනියම ඌ අයිති කරගන්න ගියා. ඇයි මට මේව කලින් නොකිව්වේ? කොහේ කියලාද? කියන්න කලින් උඹ ඉක්මන් වුණා. උඹට ලොකු වුණා දීපංකරකින් ආපු පිටේකෙක්. හොඳ වෙලාවට මට හිටියා අපේ එකෙක්. අපේ එකෙක්? කවුද?
අර මිනින් දෝරුවද? ඔව්. ඒක අපේ අප්පච්චිගේ අනික් කසාදේ එකම දරුවා. අපේ ලේබැම්ම ඒක අපිට ඔප්පු කරලා පෙන්නුවා. උරුමය, රාවණ උරුමය. මතක තියාගනිල්ල. මතක තියාගනිල්ල. මතක තියාගනිල්ල. මේනු, අපි මං කළ මෙතනින් යන්. අපි ඔයාලා බැරිමතර මිනින් දෝරුව ආපෝ එයි. මට මේ කිසිම දෙයක් හිතාගන්න බෑ කල්ප. අපි දැන් මොකද කරන්නේ? අනිත් කාටත් වඩා මේ රාවණා උරුමය අයිති ඔයාට. එන්න අපි මේක ඉවරයි. බලාපල්ලා. අපේ පරම්පරා උරුමය මං කොල්ල ගන්න කියලා උඹලට වෙන්නේ දෙ. බලාපල්ලා. බලාපල්ලා. මේ කුරුමයක් නෙමෙයි කල්ප. කරුමයක්. බලාපල්ලා. බලාපල්ලා. බලාපල්ලා උඹලට වෙන්නේ දෙ. බලාපල්ලා. හැටියට මෙන්න මේ පැත්තෙනුත් අපි හොයන තැනට පාරක් තියෙනවා. මිනින්දුරු අපිව හොයාගෙන එන්න කලින් අපි එතෙන්ට යන්න ඕනේ. රාවණ උරුමය ඇති රත්මල් තැන්න පරම්පරාවට නෙවෙයි, මනුස්ස පරම්පරාවට. නින්දුරුවට අපිව මගහැරෙන්න. මේ හරි මොනරු ඉන්න පාටයි. මොනරු විතර ගැවසෙනවා නම් මේ කිට්ටුව තමයි. අපේ ඉලක්කය ළඟයි මේනු. ඉක්මන් කරමු. සිතීමේ දින අක්ෂර ඒ විදිහටම මේ ගල්පූර්වෙත් තියෙනවා. මොකද කරන්න හද? පොඩක් ඉන්නකො. මේක යටින් දිය පාරක් යනවා. මෙතන වෙන්න ඕනේ අපි හොයන තැන. මේක අයින් කරගමු. රාවණාලින මේ වගේ තැනක තියෙයිද? ඒකම තමයි විශේෂය. මේ වගේ තැනක් කවුරුත් සැක කරන්නේ නැති නිසා ආරක්ෂාව වැඩි. නල්ලන අමිතුhari මේක පරණ උමන්දුවක්. වෙනදයක් වෙද්දි මේ යන්. Thank you.
සංසාරික අවධාරය අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා වගේ. ඊළඟට මොකද කරන්නේ? එදා විශ්වාස කරා වගේම අදත් මාව විශ්වාස කරන්න මෙහෙනු. මේක අරගෙන ඉදී මැප් එක යදී. ඒකෙන කිසිම සඳහනක් මේකේ නැහැනේ. දවසක් ඔය ඇහුවනේ මේකේ තියෙන වටිනාකම. මං එදාට බොරුවක් කිව්වේ. තාත්තමට කියලා තිබුණු ගොඩක් දේවල් මං ඔයාට කිව්වේ නෑ. කියන්නේ විශ්වකර්මයි. රාවණාගෙන් සීතට කවමදාකවත් හිරේරයක් වෙලා නැහැලු. ඒ කියන්නේ ගෑනු විතරක් නෙමෙයි පතිවතරක් ඉන්නේ. අවුරුදු ගානක් තිස්සේ මන් දැකපු හීනේ හැබෑ වෙන්න යන්නේ. ඉතිහාසයෙන් විතරයි වගේ රාවණ වරුගෙන් මට ඉදුණේ ඔවා විතරයි මේනු.
දනුමොනුවේ සදහටම අහිමුණත් මට සීතව අහිමි වෙන්නේ නැහැ නේද? ඒක ලස්සන කවිසිතුවිල්ල. හැම දෙයක්ම ශූන්‍යයි. කිසිම දෙයක් සදාකාලික නැහැ. ඒත් ආත්මෙන් ආත්මයට ගෙනින දේවලුත් තියෙනවා. ඒව සදාකාලිකයි මේනු. ආදරේ වගේ. සසර පුරුදු. මේක එක්තරා අවසානයක් තමයි. හැබැයි හැම දෙයකම අවසානය නම් නෙවෙයි. පරම්පරාවෙන් උරුම වෙච්ච මානසික රෝගයක ගොදුරක් වුණු ලොකු අම්මා ඊට අවුරුද්දකට විතර පස්සේ මානසික රෝහලකදී මිය ගියා. නංගි දැන් ඉන්නේ අපි දෙන්නත් එක්ක. ඒත් කල්පතාම දනුමොන්ඩු සීනියත් ඇල්ල නැහැ. අනාගතයේ කියන අනන්ත කාලේ තව කොයි තරම් අපූර්ව දේවල් සිද්ධ වෙයිද කියලා.